අවස වෙනොට අරගල භූමියයේ සක්‍රියව කටයුතු කළ ක්‍රියාකාරකයන් හදදනෙක් රක්ෂිද බඳලාගාර ගත්වයීමේ සිද්ධිය පිළිබඳව අදහස් දැක්වීමක් කරන්න මේ වෙනොට ඊට පෙර අත්තනගොට ගත්ත සහෝදරෙකුත් එක්ක අරගල භූමියෙන් අරගලකරුවන් අට දෙනෙකු අට දෙනෙක් මේ වකොට ක්ෂද බන්ඳලාගාර ගත්ව වෙලා තියෙන. ඉට අමදරව මේ අරගලයට සහයෝගය පල කරලා. අරගල භූමියයට එදා නමමෙන් ද පහරදේපෝ දේශපාලන ත්‍රාඩයන්ට විරුද්ධව කටයුතු කරපු. ඒ දේශපාලන අසමත් ජාතිකයන්වට පහරදීපු. පිරිස් තුන්දහගඩ ආසන්න පිරිසක් මේ මෙ වෙනනිට රක්‍ෂි බඳනාාර ගතක අත්තනගු අඩර්ගෙන තිබ්බා. එයින්. දාහකට අසන්න පිසක් රක්ෂි බඳනා ධදගත වෙලයින්න. එති මේ වගේ තත්ත්වයක් ඇතුළේ තමයි මේ අරගලය ඉදිරියට ක්‍රියාත්මක වෙන්න. එමනම් ආදනි අම්්‍යතාතය සහෝදල සහෝදරියන දැන් ගොඩක් කට්ටි යහනවා අරගලේ ඉවරද කියලා. තවකට්ටි යහනවා අරගලයේ දියාරු වෙලාද කියලා. අපි අහන අයයායකෙන් පෙරණල ප්‍රශ්නයක්. ඔබට මේ රටේ තියන තත්ත්වය දැනෙන්නේ කොහොමද. මීට මාස පහකට හයකට කලින් තිබ්බ තත්වය වගේ හැගීමක් ඔබට මේ මොහොතේ රරටගැන තියෙනවාද. ඔබේ ආදායම වැඩිවෙලා තියෙනවාද. ඔබේ වියදම අඩුවෙලා තියෙනවාද. එහම නැත්තං ඔබ වියදම ලා ආදායම අඩුවෙලා තියෙනවාද. මෝද අපි දන්නවා මේ වෙනකොට ගිය මාසය වගේ වෙනකොට රජයේ සේවකයන්ට වැටුපගෙහුවේ දල් ලච්ු හල සල්ලි අච්චු හලතමයි වැටුප් යේවෙ. ඒනිසාම රජයේ සේවකයෝ විශාල පිරිසකගේ වැටුප කප්පාදුවක් සිද්ධ වෙලා තියනවා. වෛද්‍යවරුන්ගේ පවා වැටුප කප්පාද වෙලා තියෙනවා. මට මේ ලඟද එක තරුණයක් කතා කරලා කිව්වා බහුකාර්යය සාධක බලකාය කලා බලකාය තියනු ම එදාමයි හෙමෙක් ඇහවේ ඒක දහස් විස්ස වෙනකොට ලක්ෂයකට රැකියයා ලබාදීලා තියනවා. මාසේ වැටුප විසිදදහස් පන්සීයයි. මාස හයකට පස්සේ ස්තිිර කරනවා කියන එකනතාවේ පොරොන්දුව මතයි රැකයා ලබාදීම සිද්ධ කරලා තියෙන්නේ. හැබැයි ගිය මාස වෙනකොට ඔවුගේ වැටුප කප්පාදු කරලා ඇතැ මෑඩ රුපියල් දෙදහයි හම්බෙලා තියෙන්නේ. ඇතැ මෑඩ රුපියල් හරදා යම්බෙල තියෙන්නේෙ. එනිසා එයාකාරයේ දැවැන්ත කප්පාදුවක් දැවැන්ත කප්පාදුවක් මේ රජයවිසින් ක්‍රියාත්ම කරමින් පවතිනවා. එනිසා අප කියන්නේ ඔබ තවදුරටත් ඇයි ගෙදරට වෙලා බලාගෙනඉන්නේ. ඔබ තවදුරටත් ඇයි නිද්‍රාශ්ශීලීව බලාගෙනඉන්නේ. ඔබ තවදුරටත් ඇයි කිසිවක් නොවෙනවාසේ බලාගෙනන්නේ. අපි යහන්නේ ඔබට දැනෙන් නැද්ද ඔබට වෙලා තියෙන විපත්තියේ මහත. ඔබට දැනෙන් නැද්ද. මේ ඔබේ පවුලට වෙලාතියන ආර්ථික නස්පැත්තියේ බරපතලකම. ඔබට හැඟෙන් නැද්ද මේ රට මුණ දෙලා තියෙන මහා කේදවාචකය. එ කේදවාචකය ඔබට දැනෙන් නැත්තං. මේ තත්ත්වේ බරපතලකම ට හැගෙන් නැත්තං. එමනම් ආදනය සහෝදර සහෝදරිය අම්ේ තාත්තය බරපතල, අපි දැන් හුරුවමින් සිටිනවා නම් පවතින තත්ත්වයන්ට අපි අනුගතවෙමින් සිටිනවා නම් තෙල් කොච්චර වැඩි වුනත් කවන්නේ අපි කොහොමාරි ගහගන්නවා. තෙල් කොච්චර ැතුනත් කමන්නේ පැය කියියක්රරි අපි පෝලිමේ දෙලා තෙල්ිටික අපි ගහගන්නවා. ගෑස් කොච්චර නැතුනත් කමක් නෑ අපි දවස් ගානක් පෝලිමේ ගහිල්ලලා අපි ගෑස්ටික ගන්නවා. හල් කියට කියත් කමක් නෑ අපි හාල් කිලෝ එක බැරිනම් පන්සියක් අරගෙන අපිගෙදර බතක් තම්බ ගන්නවා. බෙහෙත් කොච්චර වැඩි වුනත් කමක් නෑ අපි ජීවත්වවෙන්නේ පැයි නයට අරගෙන හරි රත්තනම් බටුට්ටික උකස් කල්ලා හරි බෙහෙට්ටි අපපි අරගෙන කෝහමාරි දවසක්හරි ජීවත් වෙනවා. කියන ඇ්පැහැවීම හුරරුවීම මේ වෙනකොට අපි දැ අත්දකිමින් සිලිනවා. එනි සපියෝට කියනවා. මේ හොඳටම ප්‍රමාණවත් නැද්ද අවදි වෙන්න. මේ හොඳටම ප්‍රමාණවත් නැද්ද එරෙහි වෙන්න. මේ හොඳකම ප්‍රමාණවත් නැක්ද විරුද්ධ වෙලා පාරට බහින්න. මේ හොඳටම ප්‍රමාණවත් නැද්ද අරගලයේ කොටස්කාරයෙක් වෙන්න. එනිසා මදිද! එනිසා මදිද ගෙදරට වෙලා හිටියා. එනිසා මදිද? නිසා මදිද ඔබ මේ අත්දකින මේ ප්‍රශ්න පීඩ තත්වයක් එක්ක එනිසා අපි ඔබට බොන් පැදිිව කනවා අපි ඔට බොහොම පැදිිව කියනම් මේ වෙනකොට මේ හුරුවීම හොඳටෝ ඇති මේ වෙනට මේ ඇබ්බැැවීම හොඳටෝ ඇති මේ වෙනකොට මේ නතුවීම හොඳටට මැති කරුණා කල්ලා ඔය මත්බාවෙන් මි දෙන්න. කරුණා කල්ලා ඔය සීවික ලත්වෙන් අවදි වෙන්න ගොකදෙහෙම නැත්තං. මේ රට බරපතල ප්‍රශ්නකට මුණදී න තියෙන්නේ. හෙට වෙනකොට ආර්ථිකය කොත්තන තියද කියලා කාඩත් කියගන්න බෑ. හෙට වෙනොට රට කොච්චර අගාදේ පතුලකට යයිද කියලා අපි කාටත් කියාගන්න බෑ. ඇයි! අපි නායකෝකි අහිතාගෙනින් නොවු. අපි පාලකෝකි හිතාගෙනන්න නොහුන්. අපි දේශ පාලක්නියෝකි අහිතාගෙනන්නොහු. උන්ගේ දේවල් ගැන කල්පනා කරනවා මිසක්. උන්ගේ මඩිය තරකරගන්න උපාය මාර්ග සකසනවා මිසක් උගේ කොමිස්කුට්ටිය මේ බරපතල මොහොතේ. වැඩි කරගන්න න්‍යායන් සකස්කරමින් සිරනවා මිසක්. මේ රට මුණදිලතියෙන බරපතල කේදවාක්ෂකයෙන් එලියට ගන්න ඔවුන්ට කිසුම සැස්මක් නෑ. ගෝටාබේ රාජක්ෂ මහින්ද රාජභක්ෂ රජීමය මේ ආර්ථික පීඩනයට ආර්ථික අවපාතයට ආර්ථික අර්බුදයට උත්තර හොයනවා වෙනුවට ඒ වෙනුවට දාගත්ත චරිතය තමයි රනිල් වික්‍රණ සිංහ. නිල් වික්ක්‍රන සිං ආාවේ ඇලඩින්ගේ පුදදුම පහනරගෙන නොවා වගේ. රයිල් වික්‍රණනසිංහ ආවේ විදේශාධාර දෝට පුරාරගෙනන්න සූදානම් එක්කම ආර්ථිකය ගැනවුම් කාරයා වගේ. රනිල් වික්්‍රණසිංහ ආවේ මේ ආර්ථිකය මෙහම කරනකොට වෙනස් කරල දෙන්නම් කියනවා වගේ. හැබැයි අද වෙනකොට රනිල් වික්ට්‍රන සිංහ කියන්නේ තවත් මාධ්‍ය ප්‍රකාශකයෙක් විතයි. රනිල් වික්ක්‍රණ සිංහක කියන්නේ ගෝටාබේ රාජ පක්ෂගේ ආර්ථික සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශකය බවට පත්ව වෙලා තියෙනවා. අද මොනාද රනිල් විික්‍රණ සිංහට කියන්න පුළුවන් වෙලා තියෙන්. කියන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉදිරිස් සති දෙක මීටමඩා බරපතල වෙන්න පුළුවන්. ලබඩ සතිය වෙනකොට තෙල් නැති වෙන්න පුළුවන්. ඊලඟ සතිය වෙනකොට බෙහෙත් නැති වෙන්න පුළුවන්. ල කකාහිටපුුන් බොලට වේල් දෙකකට බහින්න වෙන්න පුළුවන්. මේ රට ආර්ථිකය ගොඩගන්න බැරි අසීරු තත්තකට පත් වෙලා පත්වෙමින් පවතිනවා ඒකයි ඒවගේ කාරනාවතරයි රනිල් විිට සිංහල දැන් කියන්න පුළුවන් වෙලා තියෙ. මමහන්නේ බැරිකම කිය කිය ඉන්න නොහැකියාව කිය කිය ඉන්න අගමැතියෙක් මොකටද ජනාජිපතියෙක් මොකටද? මේ වගේ කාලකන්නේ මුස්පේන්තු පාල්ලිමෙන්න්තුව මොකටද. මේ ඉන්න දෙසිය විසිපාක් මොකටද. මේ ඉන්න ඇමතියෝ මොකටද. මේ රටනේ ප්‍රශ්නවලට දැවෙන ප්‍රශ්න වලට අරපුදවලට කෝ උත්තර. කෝ සැලසුම් අඩුමතර මේ උත්සාහයක් ධර්ම බෞකත් අපට පේන්න නෑ. පහුගිය කාලේ පාල්ලිමෙන්න්තුව රැස්ස එත්ත දවස්වල වැඩිම කාලය ගත කරේ, වැඩිම කාලේ ගතකරේ. ඕුගේ ගිනිගත්ත නිවාසාවලක වන්දිග වන්නේ කොහොමද කියලා සැලසුම් සකස් කරගන්න. සැලසුම් සකස් කරගන්න ගෙවන වන්දිිය ප්‍රමාණය තීරණය කරන්නේ කොහොමද කියලා ඒ අදාල ඇස්සමේන්තු හදා ගන්න. ඒ වෙනුවෙන් ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරන්න කියලා ජනාජිපතිවරයාට බලපෑම් කරන්න ඔවුන්ගේ ස්ථාවරත්වය තහවුරු කරගන්න ඕෝ ර ්‍රශ උත්ර. ද මේ රට ප්‍ර් උත්තර දන්නන්නේ කෞද මේ රට ප්‍රශ්න උත්තර හය. එමන අපි කියනවා ඔය පාල්ලිමේන්තුවේ ඉන්න දෙසය විසි පහටම පක්ෂ වැඩක් නෑ අපිට සජබේද ජවිපේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂද එමනත් ැ Tීයන්නේ එකද පොහොටතුුවද වැඩක්නෑ. අපි කියනවා උඹලව මේරටේ මිනිස්සු පාලිමේන්තුවට යව්වේ ඔය තමු ැහහිල ගැන විශ්වාසයක් තියලා. ගහපු හම කතිරෙකටම දීපු හැම චන්දයකටම ලබාජීපු හැම මනනාපකටම වටිනාකමක් දෙන්න තමුන් නැහෙලට යුතුකමක්තියෙනවා වගීීමමක්තියෙනවා ඒකෙන් බැහැරවෙන්න බෑ ඒකෙන් බැහරවෙන්න බෑ. හැබැයි තමන්ගේ මටිය තරකර ගන්න තමන්ගේ වාහන පොමි්ික ගන්න තමන්ගේ වරප්‍රසාදික වැඩිදිකරගන්න තමන්ට ඒෙන් දිවාහාරය ගන්න එම නැත්ත දුවට පුතාට නැත්තං බල්ලට පූසට හරි විදේශකත රැකියාවක් ලබා ගන්න, කො හැරි ආයතනයක සස්ථාවක සමාගමක මණඩලේක. තල තුරකට උපදේශක තන්ත්වයකට තමමාගේ පවුල එකේ තල්ලු කරගන්න. ඔය කියනේ ඇරන්න මේ කාලේ ඇතුළත මේරටේ ප්‍රශ්නයට උඹලක් කරපු එකදයක් කිය පල්ල පුළුවන්න්න. එකදයක් කියබල පුළුවන්න. දැ මේ වෙනකොට හැමෝටම තියන ලොක්කුම දගත්ම මාතුෘර වතමයි හිරනිකාගේ පියයුරු දෙක අද වෙනකොට. මංගහන්නේ ඇයිුම්ඹලට පෙනුම් නැත්තේ. එ පියයුරුල්ට් යටතිින් තිබිච්ච හදවතය තිබිච්ච ගැම්ම හයිිය ගෑනියෙක් පෙලා හිරුනිිකාට කොන්ද පන තිබ්බා එලියට බැහැලා මේ මජල ක්‍රමයට විරුද්ධව විරුද්ධ වෙන්න. හිරනිිකාට ශක්තියක් තිබ්බා ගැහැනිියක් වුණාට ජන්තාවක් වුණනාට මවක්කුණාට මේ රට පත්වන තත්ටයෙන් මුදෝගන්න යම්කිසි බලපෑමක් පවතින ආණ්ඩුවට අග්‍රාමාර්ත්‍යවරයාට ජනාධිපතිවරයා අටිතරක් නෙමයි ජනාධිපතිවරයාගේ පහස ලබන ඥානක්කාවෙතක දක්වා. ඒ බලපෑම පීඩනය එල්ල කරන්න තරන් කොද ශක්තිමත් ගැහැණියක් වනාා හිරුුණනික හැ රට ු දකින මොද. මේ නැටවු දකින්නේ හිරුනිකාගේ පියවෘදක විතරයි. හැබැයි දකි නෑ ඒ හිරුනිිකා වගේ තව කාල්තාවෝ පාරට ඇවිල්ලා මේ රට මුදවා ගන්න සටන් කරන්න ඕනි කියන එක. ඇයි මේක ගෙවල්ලින් අම්මලට තේරෙන් නැත්තේ. ඇයි තරුණියන්ට මේක දැනෙන් නැත්තේ. ඔබ එන්න පාරට අද මේක කුස්සියේ දැවෙනන ප්‍රශ්්‍ය බෞඩ පත්වල තියනවා බලන් ඔබේ කුස්යේ ඉදන බතදිය. බලන්න ඔබෙක් කුස්සේයේ ඉදන වෑංජන දහා. කල්පනා කරලා බලන්න මීට කලිනුත් ඒ විදිහටම දොබ කෑව කියලා. කෑව කියලා. මං අභියෝග කරනවා පැහැදිලිව වෙනසක් තියෙනවා. පැහැදිලි වෙනසක්තියනවා. එනිසා ඒ හිරනිිකාට තිබිච්ච ශක්තිය. දෛර්ර්ය ඒ ජවය මම්ප්‍රාර්ථනා කරනවා මේ රට ඉන්න හැම අම්මෙක්ටම ැ තරුණියට හැම සොහොයුරීකටම ලැබේවා කියලා. එමනම් මේ මජරාණ්ඩුවට අපි කියනවා. අපි උඹලගේ දින දනින්න පටන් අරගනිවරයි. මේ ආණ්ඩුවේ අවසානය බොහෝ නුදුරේදී සිද්ධ වෙනවා. මෙ ගෝටාබේ රාජපක්ෂ ජනාජිපතිවරයා ඔය සිහසුනෙන් අපි ඇදල දානවා දානවා මයි. මන්ද රාජපක්ෂතළ රාජපක්ෂ රජීමය අපි ගෙදර යවනවා යවනවා මයි. ඒ සඳහා අරගලය සැදී පෙැහැදී සිටිනවා. සැදී පැහැදී සිටිනවා. එනිසා ස අප යාරාධනා කරනවා හැම ගමකම හැම නගරේකම හැම ගේකම ඉන්න හැම අම්මෙක්ටම තාත්්‍යෙක්ටම සහෝදරයෙක් සහෝදරේකටම මේක තමයි මොහොත බහින්න පාරට. බහින්න පාරට හැමෝබ කොළම ගෝල් ෆේසිකට එන්න ඕන්නෑ යන්න ඔබේ ආසන්නම නගරයට. යන්න ඔබේ කඩමන්ටියට. යන්න ඔබේවිීදියට ගිහිල්ල මේ විරුද්ධත්වය දක්කන්න. මේ සමස්ස රටම අපි අරගල භූමිය බෝඩ් පත් කරමු. එ අරගලේ නැගෙන මහා සුනාමියෙන් අපි මේ වසංගතය සාපය බෞබිමෙන් අතුගාලදාමු හෝදලදා සු සුන්නත් දූලි කල දාම කියලා අපි ප්‍රකාශ කරනවා. එමනං අරගලය අත් එක්ක ලැබෙන ප්‍රතිි කල රහා ප්‍රතිඵල හරහා. මේ රට ස්වර්ණමය යුගකට ගෙනියන්න අපි ශක්තිමත්ව අත්වල් බැඳකම කියන අරාධනාවක් කරමින් අරගලට ජයවාහමින් මනීනෝ ස්තුතියි. උනුසම්පුවත් එැන් දැනගන්න ලක්බෙෙනන අපිව සබස්ක්‍රයිබ් කරන්න. විීඩියාවට ලයි කරන්න ක මෙන්් කරන්න ශයාා කරන්න තමතික කරන්නපා.